කාර්මික ශිල්පයේ ජීවිතය කරගත් ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා SLEC work YouTube channel එකට. අද මම මේ වීඩියෝ එක මගින් පැහැදිලි කරන්නේ වායු සමීකරණ පද්ධතියේ එක් කොටසක් කරන කූලින් ටවර් නැතොත් සිසිලන කුළුණු ගැන. ඒ වගේම ඉතින් අපි බලමු මොනවද මේ කූලින් ටවර් කියන්නේ කියලා. ඒ වගේම එහි කොටස්වල කාර්යයන් මෙන්ම එහි ක්‍රියාකාරීත්වය විස්තරාත්මකව අද මම ඔයාලට පැහැදිලි කරනවා. ජල සිසිලන කන්ඩෙන්සර් එකක් සහිත වායු සමීකරණ පද්ධතියක රූප සටහනක් තමයි ඔබට මේ දිස්වන්නේ. මේ කන්ඩෙන්සරයට සිසිල් ජලය ලැබෙන අතර තාප හෝමාරු වීම සඳහා රත් වන ජලය කන්ඩෙන්සරයෙන් පිටවෙනවා. ජලය අදවන විට සීමිත සම්පතක් කරන නිසා එය නැවත නැවත භාවිතා කළ යුතු වෙනවා. මේ ප්‍රතිචක්‍රීයකරණය ලෙස හඳුන්වනවා. මේ රූපේ පෙන්වලා දෙන ආකාරයට කන්ඩෙන්සරයෙන් පිටවන උණුසුම් ජලය නැවත සිසිල් කිරීමෙන් පසුව යලිත් වතාවක් කන්ඩෙන්සරය සිසිල් කිරීම සඳහා භාවිතා කළ හැකි වෙනවා. මෙසේ උණුසුම් වූ ජලය සිසිල් කිරීම සඳහා සිසිලන කුළුණු භාවිතා කරනු ලබනවා. ඒ වගේම තමයි කෙටියෙන්ම කිව්වොත් කූලින් ටවර් එකේ කාර්යය තමයි කන්ඩෙන්සර් එකෙන් පිටකරන උෂ්ණත්වය වැඩි ජලය ස්වාභාවික වාතය භාවිතා කරලා සිසිල් කිරීමකට ලක් කරලා නැවත කන්ඩෙන්සර් එකට මුදා හැරීම සඳහා ජලය සකස් කිරීම. ඒ වගේම බහුලව භාවිත වන කූලින් ටවර් වර්ග කිහිපයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන කොටස් තුන ගැන මම ඔයාලට කෙටියෙන් හැඳුනීමක් කරන්නම්. ඒ ප්‍රධාන කොටස් තුන තමයි නැචරල් එයාර් ඩ්‍රාෆ්ට් කූලින් ටවර්, ඩ්‍රෝ ඩ්‍රාෆ්ට් කූලින් ටවර්, ෆෝසඩ් ඩ්‍රාෆ්ට් කූලින් ටවර්. ඉතින් අපි මේ ආකාර තුන ගැන වෙන වෙනම විස්තරාත්මකව බලමු. නැචරල් එයාර් ඩ්‍රාෆ්ට් කූලින් ටවර්. ස්වාභාවික වාතය මගින් සිසිලන කාර්යය සිදුවන ආකාරය. කන්ඩෙන්සරයේ සිසිලන කාර්යය කිරීමෙන් පසු පිටවන උණුසුම් ජලය එම සිසිලන කුළුණුවලදී ස්වාභාවික වාතය මගින් සිසිල් කරනු ලබනවා. එම නිසා මෙම කුළුණු වර්ග සාපේක්ෂව තරමක් විශාල වන නිසා මෙවා ගොඩනැගිලි මත ඉහළින් සවිකරනු ලබනවා. මේ ක්‍රියාකාරීත්වය සලකා බලමු. කන්ඩෙන්සරයෙන් පිට වූ ජලය ඔබට පෙනෙන මේ රූපයෙන් පෙන්වල දෙන පරිදි ඉහළ සිට නොසෙල් ආධාරයෙන් පහළට විදුණු ලබනවා. එසේ විදුණු ලබන ජලය අවට වාතය හා ගැටීමෙන් සිසිල් වීමකට ලක් වෙනවා. මෙහිදී ජලය සිසිල් වීමේ ක්‍රියාවලිය වාතය හා ගැටෙන ජලාංශවල පෘෂ්ඨ වර්ගඵලය මත රඳා පවතින නිසා එම ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි කිරීම සඳහා නොසෙල් මගින් ඉතා කුඩා අංශවලට ජලය බෙදීම සිදු කරනු ලබනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි එය ස්ප්‍රේ කිරීමක් ලෙස හඳුන්වනවා. මෙවැනි වර්ගයේ සිසිලන කුළුණු නඩත්තු කටයුතු කිරීමේදී මෙම නොසලයන් හොඳින් පිරිසිදු කිරීම කළ යුතු වෙනවා. සිසිලන ජලයේ ඇති අපද්‍රව්‍ය, තූවිලි, ලවණ වර්ග හා පද්ධතීන් එක්ව නවලකට නිසා මෙවැනි නොසල් අවහිර වීම සිසිලන කාර්යය නිසලස සිදු නොවිය හැකිය. මෙම වර්ගයේ සිසිලන කුළුණු ගෘහස්ථ සවිකිරීමට නොහැකි වීම මෙම වර්ගයේ දක්න ලැබෙන ප්‍රධාන දුර්වලතාවයක්. දෙවැනි කූලින් ටවර් වර්ගය ඩ්‍රෝ ඩ්‍රාෆ් ආකාරය. පෙර සඳහන් කළ ආකාරයට මෙයත් ක්‍රියාත්මක වන අතර මේ ඔබට දිස්සන රූපය පෙන්වා ඇති පරිදි සිසිලන කුළුණේ ඉහළ ඇති පංකාවන් මගින් කුළුණේ පහළ ඇති වාකවුළු තිරින් වාතය කුළුණ තුළට ඇදගනු ලබනවා. මේ අවස්ථාවේදී උණුසුම් ජලය ඔබට මේ පෙනෙන මෙම රූපය පෙන්වා ඇති පරිදි නොසෙල් තුළින් පහළට විදුණු ලබනවා. එම අවස්ථාවේ සිසිල් වාතය හා උණුසුම් ජලය එකිනෙක හා ගැටී තාප හෝමාරු වීම සිදු වෙනවා. එම ක්‍රියාවලියෙන් පසු සිසිල් වන ජලය සිසිලන කුළුණේ පහළ ඇති සම්පයකට එකතු වන අතර එම ජලය නැවත කන්ඩෙන්සරයේ සිසිල් කිරීම සඳහා පොම්පයක් ආධාරයෙන් කන්ඩෙන්සරය වෙත පොම්ප කරනු ලබනවා. අද වන විට බහුල වශයෙන් භාවිතා කරන්නේ මෙන්න මේ ආකාරයේ ඩ්‍රෝ ඩ්‍රාෆ් කුලින් ටවර්. ඒ වගේම යාළුනේ තුන්වෙනි කුලින් ටවර් වර්ගය තමයි ෆෝස් ඩ්‍රාෆ් කුලින් ටවර්. මෙහි ක්‍රියාකාරීත්වය පෙර සඳහන් කර ආකාරයට වගේම තමයි. ඒත් ප්‍රධාන වෙනසකට ඇත්තේ මෙහි පංකා පිහිටා ඇත්තේ සිසිලන කුළුණ පසකින් වීම. එවැනි ෆෝස් ඩ්‍රාෆ් ආකාරය සිසිලන කුළුණවල පහළ බඳට පංකා කිහිපයක් සවි කරලා තමයි එයා එක උඩට ප්‍රෙෂර් කරනු ලබන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි කන්ඩෙන්සර් එකෙන් පිටකරන තාපයාධික ජලය කූලින් ටවර් එකට අරන්ගෙන බට පිහිටලා තියෙන්නේ. අතින් ක්‍රියා කිරීමට හැකිවන ලෙස තමයි මෙම වෝටර් ඉන් අවුට් බට යුගලට වැල් සවි කරලා ජලය අරගෙන එන්නේ. ඔබට මේ දිස්වන්නේ ඩ්‍රෝ ඩ්‍රාෆ් ආකාරයේ කූලින් ටවර් එකක්. අලුත් අඩියා කටයුත්තක් සඳහා මෙම ක්‍රියා විරහිත කරලා තමයි තියෙන්නේ. මම මේ ටවර් එක ආධාරයෙන් ඔබට මෙහි කොටස් සහ කාර්යයන් සරලව කියලා දෙනවා. ඔබට දැන් පෙනෙන ආකාරයට මෙහි බට කිහිපයක් දැක ගන්න තියෙනවා. මේ නලය තමයි උණුසුම් වූ ජලය කූලින් ටවර් එකට රැගෙන එන නලය. ඒ වගේම මේ නලයෙන් තමයි සිසිල් වූ වාතය නැවත කන්ඩෙන්සර් එක වෙතට ගමන් කරන්නේ. ඒ වගේම යාළුනේ උණුසුම් වාතය ගමන් කරන්නේ කූලින් ටවර් එකේ ඉහළට. ඉහළ කොටසට එනම් ජලය බිඳු ආකාරයට වැස්සීම සඳහා ජලය ඉහළට ගමන් කළ යුතු වෙන නිසා. ඒ වගේම යාළුනේ අලුත් අඩියා කටයුතුවලදී බේසින් එකේ ජලය අපිට මේ නලය මගින් ඉවතට නිකුත් කරගන්න පුළුවන්. බේසින් එකට පිරෙන අතිරික්ත ජලය පිටතට නිකුත් කිරීම සඳහා තිබෙන නලය තමයි මේ තියෙන්නේ. ඒ වගේම මෙම අඟල් එකහමාරේ නල දෙකකින් සම්බන්ධ කරලා තියෙන්නේ
නලයක් බේසින් එකට ජලය පිරීම සඳහා සකසලා තිනවා. ඒ වගේම අනෙක් නලය සවි කරලා තින්නේ බෝල් වැල් එකට. එනම් බේසින් එකේ නියමිත ලෙස ජල මට්ටමක් රඳා පවත්වා ගැනීම සඳහා මෙලෙස බෝල් වැල් එකට එක බටයක් සම්බන්ධ කරලා තිනවා. ඔබට මෙතන දිස් වෙනවා මිස්ට් එලිමිනේටර්. ඒ කියන්නේ මේ PVC ෆිලින්ස් තමයි මේ දිස්සන්නේ. මෙහි කාර්ය වන්නේ ජලය හොඳින් වාතය සමග යටීමකට ලක් කරලා උණුසුම් වාතය සිසිල් කිරීමකට ලක් කිරීම තමයි මෙහි මූලික කාර්ය වෙන්නේ. ඔබට දැන් දිස් වෙනවා කූලින් ටව එක ඉහළට පෙනෙන ආකාරය. මෙතන මෝටරේ තියෙනවා. මේ මෝටරේ 3 phase ස්ප්‍රින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. උණුසුම් ජලය නල තුලින් රැගෙන විත් ස්ප්‍රින්ක්ලර් හෙඩ් එක මගින් නල හතරකට බෙදීමකට ලක් කරලා ජල බිඳු ආකාරයට පහළට වැස්සීම තමයි මෙන්න මේ කොටසෙන් සිද්ධ වෙන්නේ. කන්ඩෙන්සර් පම්ප් එක මගින් කූලින් ටව වෙත නිකුත් කරන රත් වූ ජලයේ පීඩනයට තමයි මෙන්න මේ ස්ප්‍රින්ක්ලර් හෙඩ් එක කරකැවීමට ලක් කරලා වතුර ස්ප්‍රේ වෙන විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඔබට මෙම රූප සටහන මගින් බලා ගන්න පුළුවන් බේසින් එකට සම්බන්ධ නල මාර්ග කිහිපයක්. ඒ වගේම එම නල මාර්ග ටික තමයි කූලින් ටව එකට ජලය පුරවන නල මාර්ගය. කූලින් ටව සම්පකෙන් සම්පූර්ණයෙන්ම ජලය ඉවත් කරන නල මාර්ගය. කන්ඩෙන්සර් එකේ සිට උණුසුම් ජලය කූලනට ඇතුළු වෙන නල මාර්ගය. සම්පයකට අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පිට කරන නල මාර්ගය. සිසිලන ක්‍රියාවලියෙන් පසු නැවත කන්ඩෙන්සර් එකට ජලය පිට කරන නල මාර්ගය. ඒ වගේම අතිරික්ත නලයකුත් මෙහි සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් අලුනේ මෙම වීඩියෝ එකකින් ඔයාලට කූලින් ටව එක පිළිබඳ දල අදහසක් එන්න තියලා මම හිතනවා. වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා ඔබේ අදහස් අනිවාර්යෙන් පහතින් comment කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඉදිරියේදීත් අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙනතුරු ඔබට සුබ දවසක්.